ඇයිබෝන් හැම දෙනටම අයිටෙක් ඉලෙක්ට්‍රොනික් සිංහල චැනල්ලකින් අදවල්ට කියල දෙන්නේ වෝෂින් මැසින් රෙපයාර් ටිප් එකක්. එල්ජී බ්‍රෑන්ඩ් එකට අදාළ වෙන ටිප් එකක් විතරක් නෙවෙයි, හැම වෝෂින් මැසින් එකකම ටොප් ලෝඩින් වෝෂින් මැසින් එකකම මේ සෙක්ෂන් එක ඔයාලට බලාගන්න පුළුවන්. මේකෙදි ඔයාලට කස්ටමගින් ලැබෙන කම්ප්ලේන් එක තමයි රෙදි හේ දෙනවා වේලෙන්නේ අඩුවෙන්. එහෙම නැත්තම් මැෂින් එක සම්පූර්ණයෙන්ම සයිකල් එක වැඩ කරනවා, නමුත් වතුරත් එක්ක තමයි රෙදි ඔයාලට එළියට ගන්න පුළුවන් වෙන්නේ. සම්පූර්ණයෙන්ම වේලෙන සෙක්ෂන් එක වැඩ කරන්නේ නැහැ, නමුත් මැෂින් එක වැඩ කරනවා කියලා කියයි. මොකද කස්ටමර් තේරෙන්නේ නැහැ මැෂින් එක වැඩ කරනවද නැද්ද කියලා සම්පූර්ණ සෙක්ෂන් එකම වැඩ කරන නිසා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම සයිකල් එක වැඩ කරනවා, නමුත් හයි ස්පීඩ් වලට වැඩ කරන්නේ නැහැ. අපි බලමු මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. ඔයාලා වීඩියෝ එක මුලදී දැක්කා මේ යට තියෙන බෙල්ට්, මේ කියන්නේ බෙල්ට් පුලියයි සුදුපාට ප්ලාස්ටික් වීල් දෙකයි එකවර නෙවෙයි කැරකුණේ. එකවර කැරකෙන්න ඕන මේ වීල් දෙකම. මොකද මේ වීල් දෙකෙන් තමයි උඩ බකට් එක, එහෙම නැත්නම් ලොකු බකට් එකට සම්පූර්ණයෙන්ම මෝටරින් එන ගැම්ම ඒ දෙන්නේ ඔය සුදුපාට වීල් දෙක කැරකුණොත් විතරයි. මෝටර එක වෙනමයි, ඔය සුදුපාට වීල් දෙක වෙනමයි කැරකුණොත් හරියට බකට් එකට ගැම්ම යන්නේ නැහැ. ඒ කියන්නේ ඔය වීල් දෙකෙන් තමයි හයි ස්පීඩ් වලට ගිය මාරු වෙන්නේ. එතකොට තමයි හයි ස්පීඩ් වලින් මැෂින් එක වැඩ කරන්නේ. අපි බලමු මේ කතාව ඇත්තද කියලා, මොකක්ද මේකේ ප්‍රශ්නේ කියලා අපි ගලවලා බලමු කොහොමකක්ද මේකට අපිට කරන්න පුළුවන් කියලා. ඔන්න ඔය විදිහට ඔයාලට මැෂින් එකේ බෙල්ට් පුලි එක ලොක් කරගන්න පුළුවන් ස්ක්‍රූ පිනක් දාලා. ඊට පස්සේ 17 තමයි යතුරු කී එක, 17 කී එකක් දාලා ඔයාලට ඔය විදිහට මේ නට් එක බුරුල් කරගන්න පුළුවන්. ඔයාලා ඒත් එක්කම බලන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මේ වොෂින් මැෂින් එකේ රිපයර් එකට ගන්නකොට කස්ටමර් දෙන කම්ප්ලේන් එක හොඳට අහගෙන ඉන්න, මොකක්ද මේ කස්ටමර් දෙන කම්ප්ලේන් එක කියලා. ඒ අනුව තමයි අපි රිපයර් එකට යන්නේ. මැෂින් එක දැක්ක ගමන් කියන්න පුළුවන් වෙන්න ඕන ඔයාලට රිපයර් එක මොකක්ද කියලා. එහෙම දැනගන්න නම් ඔයාලා මේ වගේ වීඩියෝස් බලලා කියලා දෙන දේ හොඳින් අහගෙන ඉන්න ඕන. එතකොට ඔයාලා ටග් ගාල කස්ටමර් කම්ප්ලේන් කරපු ගමන් හිතට එනවා මං අරකෙදී මම මේක දැක්කා, මේකට හේතුව තමයි මේක හයි ස්පීඩ් වලට වැඩ කරන්නේ, ඒක තමයි මේ රෙදි බාගට වෙලිනවා කියලා කියන්නේ කියලා. මෙන්න මෙතනදී තමයි මට එන්න ඕන කාරණාව ඔයාලත් එක්ක. ඒ විදියට ටග් ගාල ඒ රිපයර් එකට අදාළව ඔප්ෂන් එක ඔයාලගේ ඔළුවේ එනවා නම් මේ සෙක්ෂන් එක තමයි මේ ලෙඩේ තියෙන කියලා කිසිම ගැටලුවක් නැහැ රිපයර් එකට බය වෙන්න. ඔයාලා මේ මං කියලා දෙන දේ ඔයාලා බලන්න. මේ දැන් 10T එකකින් තමයි ඉතුරු ටික මං ගලවන්නේ බ්‍රැකට් එක. ගොඩක් අය මේ බ්‍රැකට් එකත් හරියට හයි කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ බ්‍රැකට් එක සමහර අය අමතක කරනවා හයි කරන්න. මොකද අත්‍යවශ්‍ය කැලලක් නෙවෙන නිසා මේ බ්‍රැකට් එකෙන් කරන රාජකාරියක් තියෙනවා. මේ බ්‍රැකට් එකෙන් කරන්නේ ඒ බ්‍රැකට් එක තියෙන්නේ ඇත්තටම මැෂින් එකේ ඕමනාවට වඩා රිදි පිරුණොත් ওই බ්‍රැකට් එකේ මෝටර එක බිමව දින එක නවත්තනවා. ඒක තමයි ගොඩක්ම කෙරෙන කාර්යය මේ බ්‍රැකට් එකෙන්. එහෙම නැති වුණා කියලා ගැටලුවක් නැතුව මේක වැඩ කරනවා. ඒ අර කාරණාව තමයි මේ බ්‍රැකට් එක බිම් වැදුනොත් එහෙම බෙල්ට් එකෙන් සරසරස් කරලා ටබ් එකේ වදින සද්ද ඇහෙනවා. ඒකට තමයි තියෙන්නේ. ඔන්න ওই විදිහට ඔයාලා බෙල්ට් එකත් ඔයාලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ওই විදිහ ස්ක්‍රූ පිනක් දාලා ඔයාලට මේ බෙල්ට් එකේ පුලි එකකින් ගලව ගන්න පුළුවන් බෙල්ට් එක. ඔයාලට බෙල්ට් එකේ පුලිය ඔන්න ඔය විදිහට එලියට ගත්තට පස්සේ ඊට පස්සේ ඔයාලට හම්බ වෙනවා ප්ලාස්ටික් වීල් එක. මේක ඩබල් ක්ලච් සහ සිංගල් ක්ලච් කියන දෙකේම එනවා. මේක ඩබල් ක්ලච් වීල් එක. ඩබල් ක්ලච් වීල් එකේ ප්ලාස්ටික් වීල් දෙකක් එනවා. ඒ දෙක ඔයාලට ගල ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මැදට කෑල්ලකුත් එක්ක මැදට තියෙනවා. මේක ඔන්න ඔතනින් තමයි හයි ස්පීඩ් වලට මාරු වෙන්නේ. ඔන්න ඔය වීල් එකෙන් තමයි හයි ස්පීඩ් වලට සහ ලෝ ස්පීඩ් වලට මාරු වෙන්නේ. ඊට පස්සේ ඔයාලට ප්ලාස්ටික් වීල් එකත් එක්ක ස්ප්‍රින් එකක් බලා ගන්න පුළුවන්. ඔන්නක තමයි ප්ලාස්ටික් වීල් එක. මේකෙන් තමයි හයි ස්පීඩ් වලට මාරු කරන වීල් එක. ඊට පස්සේ ඔන්නතන ස්ප්‍රින් එක බලන්න. ස්ප්‍රින් එක දිරලා තියෙන්නේ. අපි බලමු මේ ස්ප්‍රින් එක දිරන්නත් හේතුව මොකක්ද කියලා. ඊට පස්සේ දෙවෙනි එක ඔන්න ඔතන තියෙන ඔය වීල් එකෙන් තමයි ලොකු බකට් එක සම්පූර්ණයෙන්ම වතුර පිරෙන ලොකු බකට් එක කරකව ගන්නේ ඔන්න ওই ලොකු දැන් මං ගලවන වීල් එකෙන්. මොකද යට වීල් එක තියෙන්නේ ක්ලච් එකක් විදියට. ඒ කියන්නේ ක්ලච් එකක් විදියට කියන්නේ ස්ලිප් කරන්න සහ මේක බදලා අල්ලගෙන ඉන්නේ ලොකු බකට් එක බදලා අල්ලගෙන මෝටරේට වෙනකන් ඒ ගැම්ම එළියට දෙන
කෑල්ල තමයි අපි ඉස්සෙල්ල ගැලුවේ. දැන් ඔය ඔය කෑල්ලෙන් තමයි බකට් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන කෑල්ල. අපි දවසක මේ ක්ලච් එකක් එළියටම ගලවලා බලමු, මේ මොකක්ද මේ මම මේ කියන්නේ කියලා නොතේරෙන හැටි. ඉතින් බලන්න මේ ස්ප්‍රින් එකක් මෙතන තියෙන්නේ. මේ ස්ප්‍රින් එක ඇකිලිලා තියෙනවා, දිරලා තියෙනවා, මලකඩ කාලා තියෙනවා. එතකොට මේ ඔක්කොටම හේතුව තමයි මන් මෙන්න මේ මං කියන පෙන්නන බලන්න මේ මම පෙන්නන මේ ප්ලේ එක තමයි මේ ඔක්කොටම හේතුව. මෙහෙම ප්ලේ එකක් තියෙන බෑ මේ වීල් එකේ. ප්ලේ එකක් තියෙනවා කියන්නේ මේක ඇතුලෙන් වතුර එළියට එනවා කියන එක. ඒ කියන්නේ ටබ් එකට වතුර පිරෙව්වට පස්සේ ඒ ටබ් එක මේ මැෂින් එක වැඩ කරද්දී මේ එක්සෙල් එක දිගේ වතුර පල්ලෙහාට වෙනකන් එනවා. ඒ පල්ලෙහාට වෙනකන් ඇවිල්ලා ස්ප්‍රින් එක කාලයත් එක්ක දිරලා යනවා. ඒ දිරලා යනවා කියන්නේ නැවත ඔයාලා මේ ස්ප්‍රින් එකක් දාලා මේක රිපෙයාර් කරලා වැඩක් නැහැ. ඔයාලා මේ රිපෙයාර් එක මේ ස්ප්‍රින් එක විතරක් වෙනද බලේ මිලදී ගන්න තියෙනවා. මේ ස්ප්‍රින් එක විතරක් දාලා වැඩක් වෙන්නේ නැහැ. මොකද එක්සෙල් එක දිගේ නැවත වරක් ඔයාලට මේ රිපෙයාර් එක එනවා. හොඳයි, අපි ඉගෙන ගත්තා මේ වොෂින් මැෂින් එකේ මේ රිපෙයාර් එක කියන්නේ කස්ටමර් දෙන කම්ප්ලේන් එකට අදාළව ටග් ගාලා සෙක්ෂන් එක වෙන් කරගෙන ඉක්මන් කරලා ගලවලා ඔයාලට මේක ලෙඩක් මොකක්ද හදන්න පුළුවන් තාත්වික ක්ලච් එක තියෙනවද, එහෙම නැත්නම් අලුත් ක්ලච් එකකට යන්න ඕනද කියලා ලෙඩේ අඳුන ගැනීමේ හැකියාව පුරුදු කිරීම මගේ අරමුණුව. ඒක මම හිතන්නේ සාර්ථක වුණා කියලා. මෙතනදී ඔයාලට මේ ක්ලච් එක සම්බන්ධව තවත් වීඩියෝස් මගේ කරගෙන යනවා. ඒවත් බලලා ඔයාලට තව දැනුම ලබා ගන්න පුළුවන්. අදට අයිටෙක් ඉලෙක්ට්‍රොනික්ස් චැනලෙත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැම දිනටම සුබ දවසක්. ඔයාලා අලුතෙන් නම් චැනල් එකට ආවේ, චැනල් එකට විසිට් එකක් දාලා බලන්න. මේ වගේ වීඩියෝස් අපි ගොඩක් කරලා තිනවා. ඒවත් බලලා ඔයාලට චැනල් එකේ හොඳ නරකත් කමෙන්ට් එකකින් සපෝට් එකක් දීලා යන්න.